ඉතින් මේ වීඩියෝ එකස්සේ අපි ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා සෙලන් බැංකුවමයින් කැඳවා ඇති නවතම රැකියා පුරප්පාඩු පිළිබඳ විස්තර 2022 වර්ෂයේ නොවැම්බර් මාසයේ සඳහා. එහිදී මේ වීඩියෝ එකස්සේ සඳහා අවශ්‍ය කරන සුසුකම් ආයුධපත් ලබා ගන්න ආකාරය වගේම ආයුධපත් නිවැරදිව කරන ආකාරය ඔයාලට අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා නිවැරදිව. මුලින්ම අපි බලමු මේ තනතුරු සඳහා අවශ්‍ය කරන සුසුකම් මොනවද යන්න. එහිදී සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 6ක් සමත් වීම තමයි ඔයාලගේ බලාපොරොත්තු වෙන්නේ. එහිදී සීසමන්ත පහක් සහිතව තමයි ඔයාලා ඒ සමත් වීම සිදු විය යුත්තේ. ඒ වගේම ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් ඇතුළු විෂයන් පහක් සඳහා තමයි ඔයාලා සීසමන්ත වූ ඉහළ සාමාන්‍ය ලබාගෙන සමත් වෙන්න ඕනේ සාමාන්‍ය පෙළ විභාගෙදී. ඒ වගේම උසස් පෙළ විභාගයේ ඕනෑම විශේෂාධාරයක් කරදී ඒ සාමාන්‍ය තුනක් ලබා සමත් වීම ප්‍රමාණවත් වෙනවා. ඔයාලට මෙම තනතුරු සඳහා ආයුධපත් වීම කිරීමට. එහිදී උසස් පෙළ විභාගයේ ජෙනරල් ඉංග්‍රීසි විෂය අවශ්‍ය නැති බවත් විශේෂයෙන්ම සඳහන් කරලා තිබෙනවා සුසුකම් වශයෙන්. ඊළඟට අපි බලමු මේ සඳහා අවශ්‍ය කරන වයස් සීමාව සහ වැඩිදුර අවශ්‍ය කරන ස්කිල්ස් මොනවද යන්න මේ සඳහා ආයුධපත් වීම කිරීමේදී අවශ්‍ය කරන වයස් පරිමාණය සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 23ට අඩු ස්ත්‍රී සහ පුරුෂ කියන දෙපාර්ශ්වයෙන්ම අවස්ථාව ලබා දීලා තියෙනවා බැංකුව මගින් ආයුධපත් වීම කිරීම සඳහා. ඒ වගේම අවශ්‍ය කරන ස්කිල්ස් වශයෙන් යහපත් සංනිවේදන හැකියාව විශේෂයෙන් බලාපොරොත්තු වෙන බවට සඳහන් වෙනවා. කතනීය සහ ලිවීමේ හැකියාව විශේෂයෙන් බලාපොරොත්තු වෙන බවත් සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම යහපත් අන්තන් හුදෙන සම්බන්ධතා පවත්වා ගැනීමෙන් සේවය කිරීමේ හැකියාව, ඒ වගේම කණ්ඩායම් හැඟීමේ යුක්තව පැටිත කිරීමේ හැකියාවත් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන බවයි සඳහන් වෙන්නේ. ඒ වගේම MS Word, Excel සහ PowerPoint කියන පැකේජයන් භාවිත කිරීමේ හැකියාව විශේෂයෙන්ම අවශ්‍ය වෙන බව සඳහන් කරලා තිනවා රාජකාරී පිළිම සඳහා. ඒ සඳහා වන හැකියාවත් ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා මේ තනතුරේ රාජකාරී සඳහා. ඉතින් මේ කියන සුසුකම් සහ ස්කිල්ස් යටතේ ඔයාලට මේ සඳහා ආයුධපත් වීම කිරීම හැකියාව බවතිනවා. අපි ඊළඟට බලමු මේ සඳහා ආයුධපත් නිවැරදිව ලබා ගන්න ආකාරය සහ යොමු කළ යුත්තේ කෙසේද යන්න. ආයුධපත් ලබා ගැනීමට මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියාම මේ ආකාරයේ විකෘතියෙන් ඔයාලට අපි අවස්ථාව ලබා දෙලා තිනවා. එහිදී ඒ කොටසේ තියෙන ජොබ් ඇප්ලිකේෂන් කොටසෙන් ඔයාලට ආයුධපත් වීම කිරීම ආකාරය සඳහන් කරලා තිබෙනවා. එහිදී ඔයාලගේ අප්ඩේට් CV එකක් ආයුධපත් වශයෙන් යොමු කිරීමට අවස්ථාව ලබා දෙලා තිනවා. එහෙම නැත්නම් අපි ඒ සඳහා සුසු ෆෝමැට් එක සහිත ආයුධපත් ඔයාලට මේ ආකාරයෙන් ලබා දෙලා තිනවා. එය උඩ ක්ලික් කිරීමෙන් ඔයාලට ඒ ඩවුන්ලෝඩ් කර ගැනීම හැකියාව පවතින PDF ෆෝමැට් එකක් ආකාරයෙන්. එහිදී එම PDF ෆෝමැට් එක ආකාරයෙන් ඔයාලා ආයුධපත් වීම කරනවා නම් එය ෆිල් කිරීමෙන් අනතුරු ඔයාලට print out එකක් ලබා ගැනීමට සිදු වෙනවා. ඊන අනතුරු ස්කෑන් කරලා ඊමේල් කිරීමේ හැකියාව පවතිනවා. ඒ ආකාරයෙන් තමයි ඔයාලගේ ආයුධපත ඔයාලා ඒ අදාළ ඇප්ලිකේෂන් එක ලබාගෙන දෙමු කරනවා නම් යොමු කළ යුත්තේ. එහෙම නැත්නම් ඔයාලගේ අප්ඩේට් CV එකක් පහසුවෙන් මෙම් කිරීමේ හැකියාව පවතිනවා. මේ සඳහා ආයුධපත් වශයෙන්. ඒ වගේම මේ සඳහා ෆුල් ජොබ් නොටිෆිකේෂන් එකත් ඔයාලට මේ වෙබ් පිටුවේ පහලින් අපි ඩවුන්ලෝඩ් කර ගැනීමට අවස්ථාව ලබා දෙනවා වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා. මේදී කොන්ත්‍රාත් පදනම් මත තමයි බ්‍රාන්ච් බැංකින් තනතුරු සඳහා බඳවා ගැනීම සිදු කරන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා තමයි මේ බඳවා ගැනීම සිදු කරන බව සඳහන් කරලා තිබෙනවා. ඉතින් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පුද්ගලයන් සඳහා ආයුධපත් වීම කිරීමේ අවස්ථාව මෙහිදී හිමි වෙනවා. මෙම තනතුරු සඳහා අපි ඊළඟට බලමු ඔයාලගේ ආයුධපත නිවැරදිව ඊමේල් මාර්ගයෙන් යොමු කළ යුත්තේ කෙසේද යන්න. ආයුධපත් ඊමේල් මාර්ගයෙන් තමයි එවීම සිදු කළ යුත්තේ. එවී යුතු ඊමේල් පිටුවේ සඳහන් කරලා තියෙනවා careers@selan.lk කියන ඊමේල් පිටුවේ තමයි ඔයාලගේ සකස් කරගත් ආයුධපත attach කිරීමෙන් අනතුරු එවීම සිදු කළ යුත්තේ. ඒ වගේම එවැනි ඊමේල් එකේ subject තීරිය ඔයාලා ආයුධ කරන තනතුර සඳහන් කරලා ගන්න කටයුතු කළ යුතුයි නිවැරදිව ආයුධපත් යොමු කිරීම සඳහා.